තෙරුවන් සරණයි පින්වත් ඔබ සැම දෙනාටම සැම හිත සුව සදන්නට සද්ධර්ම සන්නිවේදනය තුළ මේ ක්‍රියාදාමයෙහි ජීවිත වෙත ධර්මාබෝධය සලසා දෙන්නට පින් සිතින් බෞද්ධ නාලිකාව නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ගෙවෙන සෑම මොහොතක් පාසාම ඔබේ හදවතට සමීප වන්නට බෞද්ධ නාලිකාව උත්සාහ කරන්නේ ඒ නිසාමයි. හිත පීඩාවට පත් වූ සෑම මොහොතකම තථාගතයන් වහන්සේ විසින් දේශිත ඒ බුද්ධ භාෂිතය අපේ හදවත නිවිසනසනවා. ඒ වගේම කය පීඩාවට පත් වූ මොහොතකත් ඒ කයට සනසීමක් අවශ්‍යයි. බෞද්ධ නාලිකාව සිත සනසනවා වගේම පීඩාවෙන් ඉන්න සෑම මොහොතකම කෙනෙක් ඒ අයගේ පීඩාව සංසිඳවන්නට කටයුතු කරනවා. එලෙසින් බෞද්ධ නාලිකාව වසර ගණනාවක සිට අකණ්ඩව පවත්වාගෙන එන අපේ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 73 වන ප්‍රජා සත්කාරක වැඩසටහන දරුදිරි සහන වැඩසටහන මෙලෙස ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. නිලෝකා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සජිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන සාසනං. ලෝකේ මිතික් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේලා අනුශාසනා කරේ කුසල් දහමින් සිත පිරිසුදු කරගනිමින් තවත් තවත් කුසල් දහමට යොමු වන ලෙසටයි. ඒ උදෙසා සැම හිත සුව පිණිස පූජනීය දරණගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරමින් ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් විසුරුවා හරින බෞද්ධ මාධ්‍ය ජාලයේ සමාජ සත්කාරික වැඩසටහනේ 73 වෙනි වැඩසටහන අපි මේ විදිහට මේ ආනමඩුව ප්‍රදේශයට ඇවිල්ලා පවත්වන්නට තීරණය කරා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ බෞද්ධ සංගමය විසින් සම්බන්ධීකරණය කරමින් දියුල්වැව ග්‍රාමයේ දියුල්වැව කනිෂ්ඨ විද්‍යාලයේදී මේ 73 වෙනි ප්‍රජා සත්කාරික වැඩසටහන මෙලෙසින් අපි ආරම්භ කරනවා. නාලිකාව හරහා මේ වගේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරද්දී අපට නන්දෙස ජනතාව මේ රූපවාහිනියේ ඉදිරියේ අපව බලාගෙන ඉන්න ආදරණීය ඔබ ඔබේ සහයෝගය ලබා දෙනවා. ඒ ආදරණීය ඔබේ සහයෝගය නිසා තමයි තවත් පිරිසකට මේ ආධාර බෙදා හදා දීලා ඔවුන් මොහොතකට හෝ සුවපත් කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එහෙමනම් ඒ වෙනුවෙන් අපට ශ්‍රම දායකත්වය ලබා දුන් මූල්‍ය දායකත්වය ලබා දෙමින් ඒ හැමදෙනාම නියෝජනය කරන්නට මේ ස්ථානයට ආපු මේ හැමදෙනාම ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගැනීම අපේ යුතුකමක් බවට පත්වෙනවා. දියුල්වැව ශ්‍රී කීර්ති සිංහාරාම විහාරස්ථානයේ ගරු කටයුතු විහාරාධිපති පූජනීය අඹගොල්ලේ චන්දකිත්ති ගෞරවනීය හිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයත් එලෙසින්ම වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේත් අපි නමස්කාර පූර්වකව පිළිගන්නවා. එලෙසින්ම අපේ ආරාධනාව පිළිගෙන මේ ස්ථානයට පැමිණ සිටින ආදරණීය ඔබත් ඉතාම ගෞරවණීයව මේ මොහොතේ අපි පිළිගන්නවා. එහෙමනම් චාරිත්‍රානුකූලව මේ සාම්ප්‍රදායට අනුකූලව න්‍යායපත්‍රයේ මුලින්ම යෙදී තිබෙන්නේ අප හැමදෙනාම තුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ වෙනුවෙන් අප හැමදෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටවන්නට දියුල්වැව ශ්‍රී කීර්ති සිංහාරාම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති පූජනීය අඹගොල්ලේ චන්ද්‍රකිත්ති ගෞරවනීය හිම්පාණන් වහන්සේට අපි නමස්කාර පූර්වකව ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දිම් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. හොඳයි, දැන් අපි සූදානම් වන්නේ අද දවසේ ගැමි පුනරුත්ථාපන වැඩසටහන උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා පුල් තෙල් පහන් සිළු දැල්වන්නටයි. සත්කාරක වැඩසටහනේදී අපි විශේෂයෙන් ඔබ සියලු දෙනා එකතු වෙලා ආරාධනා කර සිටිනවා මේ ශ්‍රී ලංකා ද්වීපයත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම සඳහා අමිල නිමල මෙහෙවරක් සිදු කළා වූ ඒ රණවිරුවන් සිහිපත් කිරීමට අපිත් සමග එකතු වන ලෙසට. සියලු දෙනා නැගී සිට එක මොහොතක විනාඩියක නිශ්ශබ්දතාවය අගය කරමින් රණවිරුවන් සිහිපත් කරමින් අපි කළ ගුණ සලකමු. හැම දිනාටම බෙහෙන්ම ස්තුතියි. මීළඟට මේ හැම දිනා වෙනුවෙන්ම පිළිගැනීමේ කතාව සිදු කරන්නට බා ගෞරවණීයතු ආරාධනා කරනවා දියුල්වැව කනිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පති AHM ජයතිලක මහත්මයාට. දියුල්වැව ග්‍රාමයේට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න මේ අප හැම දිනා ඉදිරියේ අසුන්ගෙන සිටින දියුල්වැව ශ්‍රී කීර්ති සිංහාරාමේ විහාරාධිපති අවසරයි අඹගොල්ලේ චන්දකිත්ති නාහිමි ස්වාමින් වහන්සේ ප්‍රධාන කොටගත් බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධීස්වර පූජනීය බොරලන්දේ වජිරනාන නාහිමි ස්වාමින් වහන්සේ ප්‍රධාන කොටගත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා හැම දිනාගින්මත් අවසරයි. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමනි, බෞද්ධ මාධ්‍ය ජාලයේ පරිපාලන ලේකම් හා මූල්‍ය හා සුභසාධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මහේස් ද අල්විස් මැතිතුමනි, බෞද්ධ රූපහාණී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන කල්යාණ අලවත්තේගම මැතිතුමනි, බෞද්ධ ගුවන් විදුලි නියෝජ්‍ය අධ්‍යක්ෂ චමල් රත්නායක මහතා මහත්මාණනි, බෞද්ධ ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ උපදේශක KM ආර්යසිරි මැතිතුමනි, බෞද්ධ මාධ්‍ය ජාලයේ අරවින්ද බණ්ඩාර මැතිතුමනි, එතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයෙන් මේ අවස්ථාවට පැමිණි හැම දෙනාගෙම, ඒ වගේම ශ්‍රී සම්බෝධි දායක සභාව නියෝජනය කරමින් පැමිණි පිරිස ඇතුළු ඒ සියලු දෙනාමත් මේ අවස්ථාවේ ඉතාම ගෞරවයෙන් අප හැම දෙනා වෙනුවෙන් පිළිගන්නවා. හැම දෙනාගෙම අවසර පතනවා. මමත් මගේ විද්‍යාලයේ දරුවෝ සියලු දෙනාමත්, ඒ වගේම විහාරස්ථානයට සම්බන්ධ හැම දෙනාමත් සතුටු වෙන දවසක්. අද පාසල පැත්තෙන් හුඟක් අද පාසලට යම් යම් දේවල් ලැබුණා, පාසල අලංකාර වුණා,
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදව් හුඟක් උපකාර ලැබුණා. ඉතින් ඒ වගේ දවසක ගමේ දෙමව්පියන්ටත් මේ විදිහට පරිත්‍යාග රාශියක් කරන්න ඔබ සියලු දෙනා මේ කටයුතු සූදානම් කරලා තිනවා. ඉතින් ඒ නිසා මේ කාර්යයන් සඳහා සහයෝගයේ නන්නයුරින් ලබා දෙන ඒ හැම දෙනාමත් මාධ්‍ය ජාලයේ මාධ්‍ය කටයුතු ආවරණය කරන ඒ දූදරුවන් හැම දෙනාමත් නැවත වතාවක් ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව මෙයින් අවසන් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අපි අහන තේනවා කතාවක්. අත් දෙකක් මිනිසුන්ට ලැබිලා තියෙන්නේ එක අතකින් තමන්ට උදව් කරගන්න, අනිත් අතෙන් අනිත් අයට උදව් කරන්න. ඒ වගේම විද්‍යාර්ථීන් විදිහට අධ්‍යාපනයේ හදාරමින් තවත් පිරිසකට සරණක් වන්නට අද දවසේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ විද්‍යාර්ථීන් බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සමග එකතු වෙලා සිදු කරනවා. ඉතින් ඒ මහා මෙහෙවර සිදු කරමින් තමන්ගේ සම්බන්ධීකරණය සිදු කරමින් මේ වැඩසටහන අද දවසේ මෙලෙසින් මල්පල ගැන්වෙනවා. ඒහිදී ඔබ අමතා ඔවුන්ගේ සුභාශිංසනය කරන්නට මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ බෞද්ධ සංගමයේ සමාජික සම්පත් ගබඩගේ මහතාණනි, ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ අවස්ථාවේදී ඔබට දැනෙන හැඟෙන දේ මේ ආදරණීය දෙමව්පියන්ට දරුවන්ට ප්‍රකාශ කරන්නට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගරුතර ස්වාමින් වහන්සේ, මෙම ස්ථානයේ පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තනි, ඒ වගේම කොළඹ වෛද්‍ය පීඨයේ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සමාජිකයන් සියලු දෙනාගෙන්ද, පැමිණ සිටින ගම්මාසීන් සියලු දෙනාගෙන්ම අවසර පතමි. ප්‍රථමයෙන් මම කියන්න ඕනේ, කොළඹ වෛද්‍ය පීඨ බෞද්ධ සංගමය කියන්නේ අපි අපේ ප්‍රධාන අරමුණක් තමයි අපේ ළමයින්ගේ අධ්‍යාපනය වගේම අපේ ගම්වලට, අපේ ළමයි පැමිණලා ඉන්න ගම්වලට උදව් කිරීම. ඉතින් මෙතනද කියන්න ඕනේ, අපි මේ වැඩසටහන වස්සාන දිවර නැමැති වැඩසටහන වසර ගණනාවක් තිස්සේ අපි පවත්වාගෙන යන වැඩසටහන. පසුගිය වසරවල වගේම මේ වසරේ අපි මේ වැඩසටහන පවත්වා ගැනීම සඳහා ගම් තෝරා ගැනීම සිදු කළා. එහිදී අපි තෝරාගත් ගම් විදිහට මෙවර දිවුල්ලව ගම්මානයේ තේරීපත් වුණා. ඉතින් දිවුල්ලව ගම්මානයේ තේරීපත් වෙලා මේ වෙද්දී වසර මාස 7ක් පමණ ගත වෙලා තියෙනවා. එතකොට එහිදී අපි මේ ගමේ පාසල, පන්සල සහ සම්පූර්ණ ගමම ආවරණය වෙන විදිහට ප්‍රජා සත්කාර වැඩසටහන් කරන්න තීරණය කළා. ඉතින් ඊට අමතරව මේ සියලු කටයුතු තවත් හොඳින් සිදු කර ගැනීම සඳහා බෞද්ධ මාධ්‍ය ජාලයත් අපත් සමග එක් වුණා. ඉතින් මේ සඳහා පිරිස තෝරා ගැනීම සඳහා අපිට අපේ පාසලේ විදුහල්පතිතුමා, පන්සලේ නායක ස්වාමින් වහන්සේ, ග්‍රාම සේවක මහතා, ඒ වගේම සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් අපිට සහයෝගය ලබා දුන්නා. ඉතින් අපි හිතනවා ඔබ සියලු දෙනාටම මේන් ප්‍රතිලාභ සමානව ලැබේ කියලා. බොහොම ස්තුතියි. වර්තමානයේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ධූරය හොබවන, ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ ධූරයද දරන පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ පින්කමට අපට ආශිර්වාද කළා, අනුශාසනා කළා. අද කොළඹුරවරයේ සිට උන්වහන්සේ මේ ආධාර බෙදා හදා දෙන හැටි දකින්නට, ඒ වෙනුවෙන් මේ ජනතාවට ආශිර්වාද කරන්න මේ පින්වත් පරිශ්‍රයට වැඩම කරන්න යදුනා. අපි ගෞරවනීය පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට ආරාධනා කරමු බෞද්ධ නාලිකාව වෙනුවෙන් මේලඟ අනුශාසනාව සිදු කරන්නට. සිංහාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජනීය අඹගොල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි 73 වන වරටත් සිද්ධ කරන ගැමි පුනරුත්ථාපන සමාජ සත්කාරක වැඩසටහන මෙවර සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරගත්තේ ආනමඩුව ලේකම් කොට්ටාසේ දියුල්වැව කනිෂ්ඨ විද්‍යාලයේ කේන්ද්‍ර කරගෙන 73 වන වරටත් මේ උතුම් සත්කාරයේ සිද්ධ කරගන්නට උදව් උපකාර කළ වෙහෙස වුණු හැම දිනාටම සිහිපත් වෙන්නේ මේ කාර්යභාරයේ, මේ සත්කාරය
ආරම්භ කරන්නට යෙදුණු ශ්‍රී සම්බෝධි විහාරාධීශවරු වැඩ සිටිය බෞද්ධ ආමාදජාලයේ නිර්මාතෘවර ගෞරව ශාස්ත්‍රවේදී පඬිත අප ගුරු දේවෝත්තම බෝධිසත්තු ගුණෝපේත දරණාගම කුසල ධම්ම අපේ නායක ස්වාමින් වහන්සේ තුන්ලෝ තලයේ මෙත් කරුණා දියෙන් තිමාව දාල ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84,000ක් වූ ධර්මස්කන්ධයෙන් බිඳෙන් බිඳ පැය 24 මුළුල්ලෙහිම ලක්වැසි ලෝවැසි හැම දෙනාටම ශ්‍රවණය කරන්න පිළිවන් වන ආකාරයට බෞද්ධ මාධ්‍යාලය ආරම්භ කරන්නට යෙදුණා. එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න ගැටලු විසඳා ගන්නෝ වගේම සාංසාරික වශයෙන් දුක් කෙලවර කර ගන්නට අපිට පිළිවන්කම ලැබෙන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය නිසා. ඒ උතුම් දහම් පණිවිඩයේ ලෝකයට ගෙන යන්නටයි අපේ නායක ස්වාමීන් වහන්සේ බෞද්ධ නාලිකාව ආරම්භ කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි ධර්මයේ බෙදා හදා දෙනෝ වගේම බෞද්ධයන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නට ලෞකික ජීවිතය සාර්ථක කරගන්නවා වගේම ලෝතුරු ජීවිතයේ සූපත් භාවයට පත් කරගන්නටත් අපිට පිළිවන්කම ලැබිලා තියෙන්නේ බෞද්ධ නාලිකාව ඔස්සේ. ඒ නිසා මීට මාස 6කට පමණ ඉහතදී අපවත්ී වදාළ අපේ නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කරන්නට යෙදුණු මේ සත්කාරක ක්‍රියාන්විතය ඉදිරියටත් පවත්වාගෙන යන්නට මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු කොට ඇති සියලු මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම අපිට ලැබෙනවා. පින්කම් සිද්ධ කරගන්නට මඟ පෙන්වපු මුළු ලෝකයටම අර්ථාන්විත ඒ වගේම මිහිරි ස්වරයෙන් ආමන්ත්‍රණය කරමින් මුළු හදවතම බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරමින් කටයුතු කරන්නට යෙදුණු අපේ පානදුරේ අරියදම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේද ප්‍රාර්ථනා කරේ ලෝතුරා බුද්ධත්වයයි. ලෝතුරා බුදු බව පිණිසම මේ පින් හේතු වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේ ගුරු දේවයන් වහන්සේ වුණු සියම් මහා නිකායේ අස්කිරි විහාර පාර්ශවයේ මහා නායක ධූරී හිබ වූ අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ අපේ නායක ස්වාමීන් වහන්සේට බොහෝම ලෙන්ගතුව සියලු කටයුතු සිද්ධ කරන්නට ආශිර්වාද කළා. අපේ නායක ස්වාමීන් වහන්සේටත් මහානායක මාහිමිපාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ප්‍රාර්ථනා කරන බෝධිවලින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. පරිත්‍යාගශීලී පින්නතුන් නිසා තමයි මේ උතුම් සත්කාරය අපිට සිද්ධ කරන්නට හැකියාව ලැබුණේ. තම තමන්ට හැකි ආකාරයෙන් ධාර්මික උපයාස පයා ගන්න ධනයෙන් කොටසක් සමාජ සත්කාර වැඩසටහන් වලට යොදවමින් ඒ පරිත්‍යාගශීලී පින්නතුන් විශාල පිරිසක් පුළු පුළුවන් හැටියට උපකාර කරන්නට යෙදුනා.
මෙවර මේ කටයුතු සංවිධානය කර ගැනීමේදී. වෙහෙස මහන්සි වුණු හැම දෙනාටම සතුටු වෙන්න පුළුවන්. 73 වන වරටත් අපිට මේ පින්කම සමාජසත්කාරක වැඩසටහන සිද්ධ කරන්නට හැකියාව වාසනාව ලැබුණා. විශේෂයෙන්ම නිවෙස්වලට බුද්ධ ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කරන්නටත්, ඒ වගේම විශේෂයෙන්ම දරුවන් 4 දෙනෙකුට වඩා සිටින පවුල්වලට මුදලින් ආධාර කරන්නට අපිට පිළිවන්කම ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට, මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ට අපිට ඒ විදිහට පොත්පත් ලබා දීලා ආධාර උපකාර කරන්නට අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි ආබාධිත හැම දෙනාටම රෝදපුටු, කිහිලිකරු ආදී ලබා දෙන්නට, ඒ වගේම ගැබිනි මව්වරුන්ට, විශේෂයෙන්ම වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නට සිටින ඒ ගැබිනි මව්වරුන්ට උපකාර කරන්නට අපිට අවස්ථාව සැලසුණා. විදුහලේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර මණ්ඩලයේ හැම දෙනාටමත්, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ ඒ හැම දෙනාටමත් මේ පින්කම සඳහා උදව් උපකාර කරන්නට ඉදුණු සහයෝගයේ දක්වුව හැම දෙනාටම, බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය, කාර්ය මණ්ඩලය ඇතුළු කොටේ හැම දෙනාටමත් මේ හැම දෙනාටම ආශිර්වාද කරනවා. තවතවත් මෙවැනි සත්කාර කටයුතු සිද්ධ කරන්නට නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා. සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන අප හැම දෙනාටම නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. කොළඹින් රැගෙන ආධාර ද්‍රව්‍යයන් මේ ජනතාව අතරේ බෙදා හදා දෙන්නට, ඔවුන්ට යම් මොහතක හෝ අස්වැසිල්ලක් මෙතෙන් සිට උදා කර දෙන්නට අපි බලාපොරොත්තු වෙන්. දැන් අපි සූදානම් වන්නේ 73 වන ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ දරු දිරිසහන අරමුදලේ අරමුදල් පරිත්‍යාග සිදු කරන්නටයි. දවසේ මේ දරු දිරිසහන අරමුදල් පරිත්‍යාග කිරීම සඳහා බෞද්ධ රූපවාහිනිය නරඹමින්, බෞද්ධ ගුවන් විදුලි ශ්‍රවණය කරමින් ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනා අපිට සැදැහැති දායකත්වයේ කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී දරු දිරිසහන අරමුදල් පරිත්‍යාගයේ වගේම ඒ පරිත්‍යාගයේ ලබන සීලු දෙනාට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ දහම් ග්‍රන්ථ කට්ටලයක් ලැබෙනවා. ඒ සඳහා අපිත් සමග හැමදාම ප්‍රජා සත්කාරක වැඩසටහන ස්වාමින් වහන්සේලා උදෙසා කෙරෙන ආගමික සීලුම වැඩසටහන සඳහා අපිට බැතිබර දායකත්වයේ සපේන පූජනීය කුරුඳුවත්තේ ගුණරතන නායක ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී තමත් ගෞරවෙන් නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. දැන් අපි සූදානම් වන්නේ ආබාධිත පුද්ගලයින් සඳහා පරිත්‍යාග කරන රෝදපුටු පරිත්‍යාග කරන්නටයි. ඉන් අනතුරුව කිහිලිකරු පරිත්‍යාග කිරීම සිදු වෙනවා. පැය 24ේම බෞද්ධයා නාලිකාව අහලා බලලා හිත පහදාගත්ත අපේම රටේ මිනිස්සු තමයි මේ ආධාර ද්‍රව්‍යයන් සම්බෝධි විහාරස්ථානටගෙන විත් බාර දුන්නේ. මේ රෝදපුටු, කිහිලිකරු, අත්වාරු, බුදුබිම වහන්සේලා මේ පුංචි දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ, කෑම් පෙට්ටි, වතුර බෝතල්, මේ සහල් කිලෝ 5 ඒ අසුරණ, මේ හැමදේම ගුවන්විදුලි යන්ත්‍ර, මේ හැමදේම අපිට ගෙනල්ලා දුන්නේ අපේ නාලිකාව අහන බලන අපේම ජනතාව. ඒ ආදරණීය ඔබ වෙනුවෙන් ඉතින් මේ දේවල් නිසි අයුරින් ප්‍රයෝජනයට අරගන්න එක ඔබේ යුතුකම වගකීම බවට පත් වෙනවා. ඒ නිසා අපිට ආධාර උපකාර කරපු රටේම නන්දෙස ජනතාවට මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා සිදු කිරීම අපේ යුතුකම. අපි දකින්නේ විශේෂ මොහොතක්. අධ්‍යාපනයේ හදාරන මේ පුංචි දැරවියට දෙපා වාරු නැති මේ දැරවියට ඒ පුණ්‍යානුමෝදනා පූර්වකව දැන් අත්වාරු ලැබුණු මොහොත ශක්තිමත්ව ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුංචි දියණියට ශක්තිය ධෛර්යය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා.
අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ සාමණේර පොඩි ස්වාමීන් වහන්සේලාට මේ ස්ථානයේ වැඩම කරන්න. ඔබ වහන්සේලා වෙනුවෙන් සූදානම් කර තිබෙන ඒ පූජා ද්‍රව්‍යයන් දැන් පූජා කරන්නට සූදානම්. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිහිපත් කිරීමක් කරන්නට කැමති ඒ තමයි අද දවසේ මෙම ස්ථානයට ඇවිල්ලා ගැබිණි මාතාවන් සඳහා පරිත්‍යාගයන් ලබා දෙන්නට කැමැත්තෙන් සිටි මාතාවක් අපිට මුණ ගැසුණා. ඒ මාතාවට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේදී පැමිණිලා අපේ නායක ස්වාමින් වහන්සේ අතට ඒ පරිත්‍යාගයන් ලබා දෙන්න. එවිට අප විසින් ගෙනා ගැබිණි මාතා පාර්සලේ සමග ඒ පරිත්‍යාගයන් ලබා දීම සිදු කරනවා. සාමණේර ස්වාමින් වහන්සේලා සඳහා පිරිකර පූජා කිරීමෙන් අනතුරු අපි සූදානම් වන්නේ පිරිපාසල් දරුවන් සඳහා වන පරිත්‍යාගයන් ලබා දෙන්නටයි. සුසන් දේශ ප්‍රවෘත්ති විකාශය හරහා මේ පිළිබඳ දැනුවත් කරමින් බෞද්ධ ගුවන්විදුලි රූපවාහිනිය හරහා නිරන්තරයෙන් මේ පණිවිඩය ඔබ වෙත ගෙන ඒමට කටයුතු කළ අපගේ ආදරණීය සහෘද, ඒ වගේම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම සහෘදයා, ඒ වගේම සහන් වණිගරත්න අපේ බෞද්ධ ගුවන්විදුලි අධ්‍යක්ෂතුමා සියලු දෙනා අද දවසේ 73 වැනි ප්‍රජාසත්කාරික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නිබන්ධ සහයෝගයක් ධීරියක් ලබා දුන්නා. ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ඉඳලා අද දවසේ මේ පරිත්‍යාග කරන වියලිය ආහාර රවේ පරිත්‍යාග කිරීම සඳහා අපිට සැදැහැති විශාල ජනතාවක් ලබා දුන්නා. නොයෙක් මට්ටමින් නොයෙක් විදිහට මුදල් ආධාර, රවේමය ආධාර, ශ්‍රී සම්බුද්ධ මහ විහාරස්ථානයේ බොහෝ දුර ප්‍රදේශවල ඉඳලා ආදරණීය දෙමව්පියෝගෙනල්ල බාර දුන්නා. ඉතින් අපි ඔවුන් සියලු දෙනාට මේ අවස්ථාවක් කරගන්න අපගේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාම සිහිපත් කර සිටින්නට. ගෞරවයෙන් ආරාධනා කර සිටින මේ වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සඳහා එකතු වන ලෙසට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීමෙන් අනතුරුව අපි ගොවි උපකරණ කටයුතු පරිත්‍යාග කිරීම සිදු කෙරෙනවා. ඉන් අනතුරුව කෘෂිකර්මාන්තයේදී සිටින අය සඳහා අවශ්‍ය කරන උදළුතල පරිත්‍යාගය සඳහා නියමිතයි. කෘෂිකර්මාන්තයේ නඟා සිටවීම සඳහා ශ්‍රී සම්බෝධි ප්‍රජාසත්කාරක වැඩසටහන යටතේ ඔබට ලබා දෙන උදළුතලය මහඟු ප්‍රයෝජනයක් අත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනතුරුව සනීප ආරක්ෂාව සඳහා ජලපෙරණ යන්ත්‍ර වෝටර් ෆිල්ටර්ස් බෙදා දීම සිදු වෙන්නේ. ජලපෙරණ යන්ත්‍ර පරිත්‍යාග කිරීමෙන් අනතුරු සූදානම් වන්නේ ඔබට බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ පැය 24 පුරා ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ගුවන්විදුලි යන්ත්‍ර ලබා දීමටයි. දහම් පාසල් ගුරුවරු ගුරුවරියන්ට මීළඟට පරිත්‍යාග බෙදා දීමට නියමිතයි. යනුව කොළඹ විශ්වවිද්‍යාලයේ සමගත්වල් බඳ ගනිමින් අද දවසේ මේ 73 වැනි ප්‍රජාසත්කාරක වැඩසටහනේ සියලු කටයුතු සම්බන්ධීකරණය සිදු කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමේ සමාජික සමාජිකාවන්. ඒ වෙනුවෙන් ස්තුති කරනු වස් ස්තුති කතාව සිදු කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමේ සචිත් තිමාන් සහෝදරයාට තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ඔබ සියලු දෙනාට ස්තුති කරනු වස් ස්තුති කතාව සිදු කරන්නට. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. එමෙන්න පැමිණ සිටින ඔබ සැමගෙන්ද අවසරයි. අද දින පැවැත්වුණේ කොළඹ වෛද්‍යපීට බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් පවත්වනු ලබන වස්සාන දියවර 2018 යන ප්‍රජාසත්කාරක වැඩසටහන. මෙම ප්‍රජාසත්කාරක වැඩසටහනට අනුබද්ධව බෞද්ධයා නාලිකාව මගින් පවත්වනු ලබන
ප්‍රජා සත්කාරක වැඩසටහනත් තමයි මේ අවස්ථාවේ දැන් පැවැත්වෙන්නේ. එය 73 වැනි වරට තමයි බෞද්ධයන් නාලිකාව මගින් සංවිධානය කරනු ලබන්නේ. එමෙන්ම මෙම ස්ථානයේ වැඩ සිටින වර්තමාන සම්බෝධි විහාරාධිපති අතිපූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට අප ගෞරව පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඉතින් පැමිණ සිටින ඔබ සැමටත් ස්තුතියි. ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යාම සඳහා මේ අවස්ථාවේ බාර දී සිටින බොහොමත් ස්තුතියි. මේ කෙටි උත්සව සභාව නිමාවටපත් කරනවා. යලිත් අපේ යුතුයකම බෞද්ධානාලිකාව වෙනුවෙන් පූජනීය අපගේ ගෞරවනීය විහාරාධිපති, ඒ වගේම බෞද්ධානාලිකාවේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම වැඩම කොට වදාළ අනිකුත් ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහත්මයා, ඒ වගේම පරිපාලන හා මුල්්‍ය අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මහත්මයා, ඒ වගේම අද ලන්ඩන් නුවර ඉඳලා බෞද්ධ නාලිකාවේ සිදු කරපු මේ ප්‍රජා සත්කාරක වැඩසටහන වෙනුවෙන් මේ පින්වත් පරිශ්‍රයට ආව ඒ ශාන්තා විජේකෝන් මැතිණිය, වෛද්‍ය ජේ.බී. විජේකෝන් මැතිතුමා, ජයන්ත මල්ලවආරච්චි මහතා, ඒ ඇතුළු හැම දෙනාටම අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා, ආශිර්වාද ඉටු කරනවා. ඒ වගේම ශීලාද සොයිසා මැතිණිය බෙහෙම ස්තුතියි අද මේ පින්කමට පැමිණියට. ඒ වගේම බෞද්ධ නාලිකාවේ අපේ හිටපු ගුවන්විදුලි නියෝජ්‍ය අධ්‍යක්ෂ, ඒ වගේම වර්තමානයේ ගුවන්විදුලියට රූපවාහිනියට ඒ අනුශාසකත්වය ලබා දෙන කේ මාරි සිරි මැතිතුමා, ඒ වගේම ඒ ආදරණීය මැතිණිය වජිරා ලක්ෂ්මී මහත්මිය, ස්වර්ණා ලක්ෂ්මී මැතිණිය, ඒ දෙපළටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තිලකා විජේසිංහ මැතිණියටත්, ඒ වගේම එම් කේ කොළරත්න මැතිතුමාටත් අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බෞද්ධ නාලිකාව මේ වගේ පින්කමක් ඉටු කරද්දී ඒ වෙනුවෙන් ස්ව කැමැත්තෙන් කිසිම මූල්‍ය අපේක්ෂාවක් බලාපොරොත්තුවෙන් තොරව මේ පින්කම් වලට සහයෝගය ලබා දෙන අරවින්ද බණ්ඩාර මහත්මයා, ඔබතුමාට බෙහෙම ස්තුතියි. ඒ වගේම ගාල්ලගේ මහත්මයා, චමින්ද මහත්මයා, සනත් මහත්මයා, සම්පත් මහත්මයා, මේ හැමදෙනාටම අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. වගේම අපේ බෞද්ධ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ අපේ කල්‍යාණ අලවත්තේගම, ඒ වගේම අපේ ගුවන්විදුලි අධ්‍යක්ෂ සහන් වනිකරත්න, මේ හැමදෙනාටම අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ධම්මික මහත්මයා, ඒ වගේම දිනුෂා මහත්මිය ඇතුළු හැමදෙනාටම අපි ස්තුති කරනවා. වගේම වෛද්‍ය පීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සියලු දෙනාටත්, ලංකාවාසී ලෝකවාසී බෞද්ධ රූපවාහිනියේ නරබලා, ගුවන්විදුලි නරබලා අපිට මේ ආධාර උපකාර ගෙනල්ලා දෙන්න ඒ සහයෝගය ලබා දුන්න හැම දිනාටමත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඉදිරි දිනයක මේ වැඩසටහන ඔබට දැක බලා ගන්න ඒ වෙනුවෙන් කැමරාව සහයෝගය ලබා දුන්නු දනෂ්ක ප්‍රේමනාත් ඔබටත්, ඒ වගේම බලහිරු එරංග ඔබටත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. නම් ගම් වශයෙන් අපිට මතක් කරන්න කෙනෙක් අමතකුණා නම් ඒ පිළිබඳව යලි යලිත් සමාව අයදමින් මේ කෙටි වැඩසටහන නිමාවටපත් කරන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. මගේ නම නවෝදය. මම ඉන්න වසර 4 වසර වසල දිව්ලව කනිෂ්ඨ විද්‍යාලය. මට ඇවිදින් බෑ. ඒ නිසා මට මේ කිහිල් කල් දුන්න මාමලා නන්දලාට බොහොම ස්තුතියි. බෞද්ධ නාලිකාවෙන් අද දවසේ මේ ලොකු මෙහෙවරක් කරා මගේ දරුවන්ටයි මටයි මේ ලැබිච්ච ත්‍යාගවලින් මම ගොඩක් සතුටු වෙනවා. ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ සියලු දෙනාටම. අපි වගේ දුප්පත් ඉස්කෝලේකට ඇවිල්ලා අපි වගේ දුප්පත් අසරණ අහිංසක ළමයිට වගේම ගමේ අසරණ දෙමව්පියන්ට උදව් කරාට බෞද්ධ නාලිකාවේ සියලු දෙනාටම මම පින් දෙන්න කැමතියි.